අයිබෝන් යාළු සිළු දෙනාටම ඔන්න අදත් ගොඩක්ම වටින වීඩියෝ එකකින් ඔකුළු හම්බෙන්න ආවා ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේක මොකද තමන් PC එකක් භාවිතා කරාට තමන් දන්නේ නැහැ මේ තමන්ගේ PC එක කොහමද Windows වල ප්‍රශ්නයක් ආපුවම ආයේ ෆෝමැට් එකක් ගහලා කොහමද අලුතෙන් Windows දාගන්නේ කියන එක ඉතින් මේ PC එකක් වගේම තමයි ලැප්ටොප් එකක් යූස් කරත් තමන් දන්නේ තමන්ගේ Windows එක තමන් රිපෙයාර් කරගෙන කොහමද වෙච්ච PC එකට හරි ලැප් එකට හරි වෙච්ච ඒ කියන්නේ මේ උණු ෆෝල්ට් එක කොහොමද තමන් හදාගන්නේ කියලා. ඉතින් මේ එකයි මම අර ගොඩක් දෙනෙකුට කිව්වේ ගොඩක් වටිනව මේ වගේ වීඩියෝ එකක්. ඇත්තටම මේ ඔයගොල්ලෝ ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි යූස් කරනවා නම් මේ වගේ දැනගන්න තමන්ගේ කම්පියුටර් එක කොහමද තමන්ම රිපෙයාර් කරගන්න කියලා. එහෙනම් ගොඩක් කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙමනම් මම මගේ PC එකට මේ දාගෙන තියෙන්නේ Windows 7 කියන එක. Windows එහෙමනම් ඔයගොල්ලන්ට පේනවා මම මගේ PC එකට දාගෙන තියෙන්නේ Windows 7 operating system එක තමයි. Windows 7 එක දැන් මම යනවා මේක පොඩ්ඩක් එහාට ගිහපු version එකට Windows 8.1 කියන version එකට තමයි මම යන්න හදන්නේ. ඉතින් මගේ ගාව තියෙන්නේ bootable Windows 8.1 DVD එකක්. මම ඒ DVD එක දැන් දාගත්තා මගේ DVD ROM එකට. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ Windows දැන් bootable CD එක අපි Windows ගහගන්න කලින් මේ දැන් CD DVD writer එකට අපි දාගත්තට පස්සේ අපි ඉස්සල්ලා මේකේ restart එකක් තමයි දෙන්න ඕනේ අපේ machine එකේ. ඒ restart එකක් දීලා අපි යන්න ඕනේ ඒ අවශ්‍ය කරන comment එක දීලා අවශ්‍ය කරන setting ටික හදාගෙන repair එක සඳහා. පළවෙනියට මම මේක යන්නේ ඔයගොල්ලන්ට මුලින්ම කියලා ගියා නම් හොඳයි කියලා හිතුණා. මම මගේ motherboard setup එකට තමයි ගිහිල්ලා මගේ bootable drive එක හදාගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් මම පෙන්නන්නම් ඔයාලා restart එකකින් තමයි පටන් ගන්න. අපි restart කරමු machine එක මේ විදිහට. මගේ motherboard setup එකට යන්නේ මම keyboard එකේ del එක press කරාම තමයි restart එකකින් motherboard setup එකට යන්නේ. ඔගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔගලන්ට තියෙන motherboard එකේ හැටියට සමහර වෙලාවට F1 F2 වගේ සමහර ඒවා එනවා. ඉතින් ඒක menu එකේ වැටෙනවා. ඒක බලලා ඔගලන්ට පුළුවන් motherboard setup එකට යන්න. දැන් මම motherboard setup එකට මේ විදිහට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ මම යනවා මේ boot කියන ඔප්ෂන් එකට. බූට් කියන ඔප්ෂන් එකේ ඔයාලට පේනවා දැන් බූට් ඩ්‍රයිවර් කියලා සෙටින් එකක් මේ මෙතන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා බූට් ඩ්‍රයිවර් කියලා. මේ බූට් ඩ්‍රයිවර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මම එන්ටර් කරනවා මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අංක 1ට බූට් ඩ්‍රයිවර් එක හැටියට තියෙන්නේ මගේ hard disk එක. ඉතින් මේ hard disk එක බූට් ඩ්‍රයිවර් එක විදිහට තිබිලා හරියන්නේ නැහැ. මොකද මම දැන් Windows bootable DVD එකක් දාලා බූට් කරන්න යන්නේ මගේ DVD ROM එකෙන් නිසා. ඉතින් ඒ නිසා අපි දාගන්න ඕනේ අංක 1ට DVD ROM එක. ඉතින් මේ දැන් අංක 1ට තියෙන boot driver hard disk එක ඔයගොල්ලන්ට පේනවාමයි සුදු පාටින් mark වෙලා තියෙනවා. ඉතින් ඒක මත මම මෙහෙම enter කරාම මට දෙනවා මෙන්න මේ විදිහට option එකක් මේක change කරනවා නම්. ඉතින් මම මේ අංක 1ට මගේ DVD writer එක මම දාලා මෙහෙම enter කරනවා. හරි එන්ටර් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ දකුණු පැත්තේ තියෙනවා එන්ටර් කපු එක සර්ව් වෙන්න නම් F10 කියන කමෙන්ට් එක දෙන්න ඕනේ. F10 මම මේ විදිහට දීලා සර්ව් කරලා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ නැවත එන්ටර් එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මේකේ රීස්ටාර්ට් එකක් දාගන්න පුළුවන්. ඒ රීස්ටාර්ට් එකෙන් අපිට දෙයි එනි කී බූටබල් එකක් ඔබන්න මොකක් හරි ප්‍රෙස් boot menu එකට ගිහිල්ලා. හරි
ඔගලන්ට පේනවා දැන් press any key කියලා ආව මම enter එකම දුන්නා මේ විදිහට ඊට පස්සේ ඔන්න මම enter එක බුවට පස්සේ ඔන්න දැන් දැන් තමයි post ක්‍රම post එකටම boot වෙන්නේ ඔන්න දැන් CD එක boot වෙන්න ගන්නවා DVD එක හරි දැන් hard disk එකයි DVD එකයි සම්බන්ධ වෙලා දැන් අපි මේ කරන්න යන වැඩේ අඳුරගෙන ඒකට පසුබිම හරි ගස්සලා පළවෙනි පියවර අපිට දෙන්න තමයි මේ හදන්නේ पुंच वेलावाक मेतन गाकोम मुखद हार्डिंग एगोलो आवश्यक डेटा टीक गांडोनी मैं मेतन करा गोल इसलाम दट विंडो सिस्टम वाल प्रश्न तीन हिंदा मम विंडो सिस्टम इतना फोमेट करला आए सिस्टम दाने मगे सी के सी पात के तमाय विंडोज प्रोग्राम कर लती इन्हें सी पात कट गल तमा मम फोमेट गाला विंडोज इंस्टॉल कर गाने आने මේ විදිහට setup menu එකක් අපිට බලා ගන්න පුළුවන් පළවෙනි පියවර හැටියට ඔගලොන්ට පේනවා දැන් Windows 8 කියලා මෙතන වැටලා තියෙනවා අපි language එක තෝරන්න ඕනේ මෙතනින් ඒ ටික තෝරගෙන මේ විදිහට next කරනවා ඊට පස්සේ මේ විදිහට එනවා install now කියන එක අපි මෙතනින් මේ විදිහට තෝරලා දෙනවා මේක ඔගොල්ලෝ හරියටම බලාගෙන හරියටම මේ වැඩේ කරගන්න නැත්නම් දෙතුන් පාර फॉर्मेट करने के लिए दाने ने तो हार्ड ड्राइव एक साउथ कर गाने पा एक मैं यालोट मतक करना इट पास उगलोट मैंने मेवागे सेटअप पे कर देना इट पास मैं एकअप की ना मैंने मैं ठीक का मैं दाला अभी मेवे दे इस तरह आट जाना ये आठ पास से उगलो मैंने मैं हरिम में दगत उगलोट मे ऑप्शन खुलवा फलवनी तीन कि मैं तीन एक अपडेट कर देवनी के पुलवा कस्टम आप आवश्यक पार्ट के इतर फॉर्मेट कर लिपार हरिगस्त मे दिन मन देवनी ऑप्शन आना यह आट पास मत मेतनी दिनवा आप आवश्यक पार्ट के तोरगा මම මේ විදිහට මෙතනින් අවශ්‍ය කරන පාත් එක තෝර ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ Windows 7 කියලා තියෙන පාත් එකක් සිස්ටම් කියලා වැටිලා. මෙන්න මේ සිස්ටම් පාත් එක තමයි මට ෆෝමැට් කර ගන්න ඕනේ. ඉතින් මේක මම සිලෙක්ට් කරලා මෙතනින් දීලා මේ ෆෝමැට් කියන ඔප්ෂන් එක මෙතනින් දෙනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා මෙතන ඔකේ කරන්න. හරි ෆෝමැට් එක සිද්ධ වුණා ඊට පස්සේ මෙතනම මේ පාත් එක සිලෙක්ට් කරලා තියෙද්දිම අපි next කරගෙන මේ විදියට යනවා මොන දැන් ඔයගොල්ලන්ට පේනවා අවශ්‍ය කරන ෆයිල් ටික කොපි වෙනවා ඒ වගේම දැන් ෆෝමැට් එක වෙලා එතනින් එහාට වෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඉතින් මේකට ටිකක් වෙලා යනවා මේ විදියට ඔයගොල්ලන්ට පේනවා දැන් ලෝඩ් වෙනවා අංක 1 විදියට ලෝඩ් වෙගෙන මේ විදියට 100 දක්වා ලෝඩින් එක සිද්ධ වෙනවා යාළුවන්ට ගොඩක් මේක වැදගත් ඒයි මොකද තමන්ගේ දෙයක් තමන්ටම කරගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මේක රිපෙයරින් ෂොප් එකකට අරන් ගියොත් ලොකු ගාණක් ඕගොල්ලොන්ගෙන් අය කරනවා ඇත්තටම ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට දැන් ඉන්ස්ටෝල් එකේ ඉන්ස්ටෝල් අප්ඩේට් එක යන්නේ ඊට පස්සේ ෆිනිෂ් එක දක්වා ගිහලා එතනින් ෆිනිෂ් එක වෙනවා
මේ විදිහට දැන් රීස්ටාර්ට් එකක් මෙතනින් වෙනවා මෙතනදී ඔයගොල්ලෝ මුකුත් කරන්න ඕනේ නැහැ ඔය රීස්ටාර්ට් එක වෙනවා නැවත ප්‍රෙස් එනි කී කියලා මොනවත් ඔබන්න යන්න එපා මේ විදිහට වින්ඩෝස් එක ඕපන් වෙන්න ඉඩ දෙන්න ඔගලන්ට පේන්නේ නැති මෙන්න මේ වගේ දැන් මූඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අපිට පුළුවන් ඕන කලර් එකක් තෝරගන්න තමන්ට කැමති මේ විදිහට කැමති කලර් එකක් තමන්ගේ ඇහැට සුදුසු ඇහැට පහසු විදිහට කලර් එකක් තෝරගන්න හරි මෙතනින් ඔයාලට PC name එක දෙන්න පුළුවන් මෙතනදී ඔයාලා මෙන්න මේ ටික කරගෙන යන්න ඕනේ මෙතනින් එහාට මෙතන ඔටෝමැටිකලි අප්ඩේට් එක දෙන්නත් පුළුවන් නැත්නම් not windows update එක දෙන්නත් පුළුවන් नेक्स्ट करगने मेतन यूस नेम का देना මෙතනදී වෙන්නේ Windows 8.1 එකට අදාළ වෙන ඇප් ටික ඉන්ස්ටෝල් වෙන එක. ඔයාලා තව දෙයක් මතක තියාගන්න මේ ක්‍රමේ තමයි තියෙන්නේ Windows 10 එකටත් ඒ වගේම Windows 8 එකටත් ඒ දෙකටම. ඉතින් මෙතනදී මේ විදිහට දැන් අවශ්‍යම කරන විදිහට අපිට ඉන්ස්ටෝල් කරලා වෙලා තියෙනවා දැන් Windows අපි ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි ඔයගොල්ලන්ට මෙතනින් එහාට drivers problem එකක් තියෙනවා නම් මෙතන driver manager වලට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ අවශ්‍ය කරන drivers මොනවද කියලා බලලා දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් මේ Windows එක ඉන්ස්ටෝල් වෙලා ඉවරනාට පස්සේ my computer යන්න sort එක දාගන්න ඕනේ. කියන්නේ this PC icon එක desktop එකට මේ විදිහට ඇවිල්ලා තියෙන නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයගොල්ලෝ ඇත්තටම කරන්න ඕනේ මේ display එක මත right click කරලා මෙන්න මේ පල්ලෙහාම තියෙන option එක ට ගිහිල්ලා මේ විදිහට ගිහිල්ලා මෙතනින් change desktop icon කියලා තියෙනවා. මේක click කරලා
वाला कंप्यूटर की टिक अप्लाई कर ला ओके करा इत पास वाला मेरे बला पुलवा स्पीसी का मेरे मेतन सरातना मंगता अदात गुड़ाक पटीन मे वीडियो काम मगे अलुतना चैनल ओगोलो अलुतना मगे चैनल सब्सक्राइब कर ला बेल आइकन ने कॉल दागा ने मैं आगे वटने की ना वीडियो इधर ही रहता तो वाला वीडियो इंगे ना ये ना सुपर दावसा क्या लोग कोटमा।